හැලෝඩිය ඒ මොකද උනේ මේ මොකද උනේ හලෝ කුක්කු දුන්න යට ඈ කුක්කු දුන්න යටලිට ඇවිල්ලා මේ වගේ ඔව් මට මෙහෙ අනන ගත්තා මේ මොකද හලෝ උනේ මම එලිටි කියලා උන්ට දුන්නද වැඩේ ඔව් එල්ල දුන්න වැඩේ යටි හැල්ල දුන්නා මේ සර් පව් කියලා හිතනවනේ හලෝ අනේ පව් කියලා හිතනවනේ සයිචෝ මේ උනාට මේ සර් බලන්න අද කියපු කතා එයාට මොන තරම් ඉතිහාසය ගැන දැනුමක් තියෙනවද නේද ඔව් අද කතා දැන් සිව්වේ නේද අර විමල විජේවර්ධන මේම නායකයෝ නෑනේ ඔව් ඒ අපි ඇත්තටම මිනි මිනිසුන්ට කියන්නේ අපේ මිනිස්සු හරි පුස්සේ වල වෙන කැමති හරි අවාසනාවන්තයි මේ අපේ මිනිස්සු හරි අවාසනාවන් මේදී ඔව් මේ වගේ මිනිහෙක්ගේ වැඩ ඒ වගේ ඔළුවක් තියෙන මිනිහෙක් නෑනේ මේ මනුස්සයෙන් වැඩ ගන්න කවුරුත් නෑනේ හලෝ මට අද තමයි මම ඔය එච්චර කතා කරේ ඇත්ත එක්ක අද තමයි මේ මනුස්සයා තියෙන දැනුම දැනගත්තේ අයියේ මේ ඇත්තමයි බබා ඇත්තම ගතන්දරේ සජිත්ටවත් ඔහොම දැරුමක් නෑනේ හලෝ ඇත්ත කතාව මිනිහ හොඳේ මොකද මිනිහ හොඳයි ට්‍රෙෂර් එකේ සල්ලි නම් බෙද බෙද ඉන්න මාර ඔළුවක් තියෙන මිනිහ මේ බාණ්ඩක මේ කියන්නේ බාණ්ඩේ කියන කතා කොච්චර ලෝකෙ ගැන කියපු කතා මොනවද කතා කේස් ගැන වැඩි දන්නව හැබැයි ඈ ඔ කේස් වල විශාල දැනුමක් තියෙනවා රන්ජන්ගේ කියන කතාවනේ ප්‍රශ්න තියෙන්නේ මෙතන ඇත්තට මේ ඕ මෙයා කිව්ව රාන්ඩෝ අයියේ මේ නෑ වැඩ ඇත්තදි කතාව එහෙම කියලා ඊට පස්සේ මම කියන්නේ අයියේ මේ මේ කවුද සර්ට තියෙන ප්‍රශ්නේ උනේ දැන් මේ අගමැතිතුමා බුද්ධ ආගමට විරුද්ධයි කියලා වැරදි මතයක් යනනේ හලෝ ලංකාවේ වැඩක් ඒක ඔව් ඔව් ඒක නම් ආයි අර කතාව ජොලි නේද බබා ඩොනල්ඩ් ට්‍රම්ප් ගිහලා පන්සල් වලින් අහන්නේ ඕඩි අපේ උන් මේ අපේ උන් මොන හරි පොඩ්ඩක් අපේ මේ අගමැතිතුමත් ඒව අහන්න කියන්නේ රාජ්‍ය කරන විදිය ගැන අහන්න යන්නේ නෑ නිකන් ආශිර්වාද ගන්න යනවා හැබැයි නේ එයාගේ මාමා කිව්වේ මහාමුදුරනේ ඔබ වහන්සේලා පන්සල් තුලා ඉන්න. අපි අපේ වැඩේ කරන්නේ. ඇත්තනේ කතාව. යා කම්පියුටර් එකේ හොළුවම. කිවි කම්පියුටර් ජනාධිපතිව හම්බුනොත්. ඔව්. මේ හදිස්සියවත් හම්බුනොත් එහෙම එයාත් මට එනින් දරන්නේ. මුන්ට මුන්ට ෆූ කියලා ඉන්නව නේද? අම්බෝ එහෙනම් එයා ඡයවදන කවුද කියලා මිනිස්සු පෙර එයා මොකෙද්ද කියලා හිතේ. මෙයා හම්බුනා. ඇත්තමයි බබා. වැඩි බබා මිනිස්සු දන්නේ මම බාර සල්ලි බෙද බෙද යන සජිත් කියන විශ්වාසය ඒක නෙවෙයි නෑ මිනිසුන් හරි පුහු දේවල් වලට කැමති මේ මනුස්සකගේ තියෙන දැනුම් සම්භාරය වань අපිට විනාඩි 5ක් අවෝනම් අපි දින විනාඩි 10ක් ඉඳන් ඉඳි අපි දන්න දේවල් කොච්චර ඉගෙන ගත්තද ඔයා ලියා ගන්නයි අපි දන්න දේවල් වනේ ඒ කියන්නේ මාල දැනුමක් තියෙන මිනිහෙන්නේ ඔව් මම ලියා ගත්ත ඔයා දැක්කනේ තත්තක් ගාලා තියෙන හම්බෙන් ඒ කියන්නේ ඉස්කෝලේ ගියා වගේ නේ මම මෙයා කතා කරන්නේ ඒ මාර වැඩක් මේ ඉතන මිනිස්සු මං ඉතින් නිකන් ඉන්නේ හැම වෙලාවෙම පොත් කියවනවා ඇති ඒක ඔක්කොම දන්නේ නේ පොත් ගුල්ලෙක් ඔව් ඒකනේ අපේ යටි ලංකාව කවදද හදන්න බැරි ඒකයි අයියෝ වැඩක් නෑ බබා හරි අවාසනාවන්ත ජාතිය හරියට මිනිහෙක්ව මොනිටර් කරලා දැනගන්න බැරි මිනි ජාතියක් දැනගන්න බැරි ඉතින් එදා කිව්වේ දින 52ට එයා පොත් කීයක් ඉවර කරාද කියලා දින 52ේ මිනිස්සු මෙච්චර මේ ලෝකෙ ගිනි ගන්න එවද පොත් කියවලා මිනිහ පොත් කියවා අයියෝ අයියෝ පොත් ඉවර කරා කිව්වා ඉක්මනට කිව්වා දවස් 3 ගාන එක පොතක් ඉවර කරා කිව්වා මාර බඩුවත් මහර මිනිහෙක් අරු නසරාණියා ඉරාජ් කවුද ඉරාජ් ඌට වත් එක කොහොමද තියෙනවා නේද ප්‍රශ්නය හැරියස් එකක් තියෙනවා ඔව් තියෙනවනේ ඔව් ඔව් කොහොමද කිව්වේ එහෙම ඈ අයියෝ එහෙම ඉතුයි කොහොමද අපේ ආර්යාව නාගත්තේ පට්ටසි මල්ල කෙලිය පට්ටසි නලව කියනවනේ සොළුව හොල්ල නෝන්ඩි කියන්නේ අයියේ දැන් ඔය වෙච්ච ඩැමේජ් එක අපිට හදන්න බැරි ඩැමේජ් එකක් ඒ උනේ මාර මිනිස්සයා බබා කෙවල් 100 කිලෝ ඕපන් කරු මේක එක්ක දවසෙන් කෑවනේ මේ බල සච්ච රබ සෙරපු දාගෙන කර ගැට එනකන් ඇවිදලා අවුරුදු ගාණක් හදාගත්ත එක දවසින් ගෑනි වැලේ කෙලෙව්වා වැඩක් නැහැ හලෝ කතා කරලා කවදාවත් ඔය ගෑනුන්ව දාන්න හොඳ නැහැ මේ පාටේ ලෙඩක් ඒවල ඔව් අනවශ්‍ය මගුලක් අනවශ්‍ය මගුලක් විශේෂයෙන්ම නායකත්වයේ බලාගෙන ඉන්න මිනිස්සු මොනා වුණත් අර චිරන්ති එහෙම කවදා ස්ටේජ් වල කතා වෙ කරන්නේ කතා ගන්න ඉන්නේ වගේද බබා දැන් මේ රනිල් ලොක්කාගේ මෛත්‍රී කවදාවත් බබා එහෙම ඒකනේ අර ක්වලිටි නේ ඔව් යන්නේ එකෙන් මේ රනිල් සර්ගේ තමයි මේ ලකුණු වැටුනේ ඔව් ඔව් ඒක නම් ඇත්ත හොඳම ෆනි තින් එක මොකක්ද දන්නවද ඔව් ඒක ඩිපෙන්ඩ් කරන හරිය
නෑ ඇත්ත ඔව් අපි ඩිෆෙන්ඩ් කරනවා වගේ නේ ඌ ඌ ඩිෆෙන්ඩ් කරනවා නෑ ඒක එහෙම නෙමෙයිලු ඒක කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ මොකක්ද දෙකක් අර දාලා තිබ්බ අයියෝ පිස්සු දැන් ඔයාට හදිස්සියේ මයික් එක අල්ලලා ඇහුවොත් මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා මොකද්ද කියන්නේ අපිට ඒක හරි ගස්සන්න පුළුවන් වැරද්දක් නෙමෙයි බෑ බබා ඉතින් මං එහෙම හරි ගස්සන්න නෑ අනුන්ගේ කියන්නේ ජරාවෙඩ මම ඕන අනිත් හොඳ දෙයක් ඇප්‍රීෂিয়েට් කරනවා නිකන් ඕඩ කතා කියන්න බෑ බබා ඕ පිස්සු පිස්සු ඒකනේ කියලා හිතනවනේ අපි අනේ රයිට් ඩාලි මං ඔයාලට කෝල් එකක් දෙන්නම් එන බබු අවුට් කියන්න මගේ බයි කතාවට සපෝට් එකක් දෙන්න ඔව් මොකද ඔයාගේ පේජ් එක ගිහ බැලුවොත් එහෙම ඉතින් ඔක්කොම ඉවරයිනේ ඒක තව අද ගන්න ඕපුණු ඒක නම් ඇත්ත චීවර ධාරින් කියලා තමයි කියන්න ඕන මුන්ට නේද ඔව් අර වචනේ කියපු ගමන් වදිනවනේ ඉතින් රයිට් ඩාලි මං කෝල් එකක් දෙන්නම් හරි ඕකේ ඕකේ තැන්කියු තැන්කියු